ඒකට දේවල්වල පොඩි වෙනස්කමක් කරොත් මේ නිවේ සෝදාවේ පවත්වාගෙන යන්න පුළුවන්. එකක් තමයි අපේ මොළය අපි මොළේ ස්ටිමුලේෂන් එහෙම නැත්නම් ගොඩක් අපි ඒක සංවර්ධනය කරන්නේ ක්‍රියාකාරකම්. ඊළඟට අපි ෆිසිකල් එක්සර්සයිස් මේක අපේ ශාරීරික සුවතාවයටත් වැඩගන්න. නමුත් මොළේ සුවතාවයටත් ඒ වගේම වැඩගන්න. ඊළඟට බැලන්ස් ඩයට් මේක මම හිතන්නේ ගොඩක් ආහාර පෝෂණ වේදී කතා කරලා ඉතින් මේකත් ඉතාමත් වැදගත් සංකල්පයක් මම ඉතට එන්නම් පුළුවන්. ඊළඟට අපි මත්ද්‍රව්‍ය මත්පැන් කොට සිකර තුන්කොළ භාවිතයෙන් ඒ වගේ දේවල් අපි මොලේ හානසි. ඉතින් ඒක තනිකරම එක ඒකෙන් වැළකෙන්න කියන එක තමයි අලුතින් පරිශ්‍රමයෙන් සොයාගෙන තියෙන්නේ. එතකොට හොඳ නින්දක් මම හිතන අපි ගොඩාක් කටයුතු නැති දෙයක් මේක. අඩුම වශයෙන් පැය 5-6ක නින්දක් වැඩි හිටියෙක් වශයෙන් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ කාලය තුළ තමයි අපි මොලේ ටිකක් ක්ලීන් වෙන්නේ. ඊළඟට සෝෂල් නෙට්වර්ක්. අපි අතර ඇති වෙන අන්තර් සමාජීය සම්බන්ධතා අපේ දැන් මේ කාලේ නැතිම දේ. මොකද අපි කොහොමලා ෆෝන් එකක් ළඟට ගිහිල්ලා මේකෙන් මෙසේජස් යවන්න ඇරගෙන අපි කතා කරලා හිනා වෙලා මීටුවක් කරලා ඉන්න කාලේ මොකක් අඩු. ඒ වගේම අපේ මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අපිට අපේ ආගම හෝ අදහස්ය අනුව අපිට පුළුවන් භාවනා ක්‍රමයක් පාවිච්චි කරන්න. මොකද අපි කැමති දෙයක කොහොම රිලැක්ස් එකේ යොමු වෙලා ඉන්න මේ වගේ දයක් තමයි අපේ මනස සැහැල්ලු ක්‍රියාකාරකම්. ඒකට මම මෙතන කියනවා කොහොම සරල ක්‍රියාදාම හතක් උච්චරයි අවශ්‍ය. එතකොට අපි රෙගියුලර් එක්සර්සයිස් නම් නැත්තම් මොනවද කරන්නේ එක්සර්සයිස් මේ ඔක්කොම. ඒකෙන් මොකද වෙන්නේ? මෙතනක අපේ මස් පිළිවෙල මොකද මොලේ ඇති වෙන මොලේ ගමනාගමනය තාමත් හොඳින් වැඩි වෙනවා. එතකොට ඊට අමතරව මොලේ තව තියෙන සෛලවල තියුණුවක් ඇති වෙනවා. අපි කියන්නේ ක්‍රියාකාරකම්. ඊළඟට අර නියුරෝ ප්ලාස්ටික් මම ඉස්සරක ව්‍යුහාත්මක වශයෙන් වෙනසක් ඇති වෙනවා. නැත්තම් ෆන්ක්ෂන් එකේ මට ක්‍රියාකාරීත්වයක වෙනසක් ඇති වෙන පුළුවන්. ඒ වෙනස්කම් ඇති වෙනවා මේ එක්සර්සයිස් කියන එක වැදගත්. ඊළඟට අපි බැලන්ස් ඩයට් එකක් ගැන කතා කරමු. සමබල ආහාර වේලක්. මෙතනදී අපි කියනවා දැන් කාබෝහයිඩ්‍රේට් වගේ පිෂ්ඨ වගේ ආහාර ටිකක් අඩු කරමු. අපි දැන් අලුත්ම කන්සෙප්ට් එකේ කියන්නේ අපේ බත් විගාන දැක්කොත් ඒ බත් විගානේ බත් තියෙන්නේ ඇත්තටම පහෙන් එකක්. ඊතර දේවල් පොල පාට. ඒවලු පළතුරු ඒ වගේ කණිජ ලවණ විතරක් වගේ අධික දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක නැචරල් එහෙම නැත්නම් ස්වභාවික කෑමක්. පැමිණි වතුර වෙන්න පුළුවන්, සාමාන්‍ය වතුර වෙන්න පුළුවන්, ටෙස්ට් වතුර කී ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒකට අපි නොකට යුත්තේ මොනවද? අපි કૃතිම ආහාර වර්ග පුරවලා තරම් ඈත් වෙන්න පුළුවන් නම් ඉතා හොඳයි. විශේෂයෙන්ම මේක පොඩි අයට නැත්නම් අපේ දරුවන්ට උනත් මේක ඉතා හොඳ පරිදි. ඒ වගේම නින්ද මේක ඉතාම වැදගත්. Undisturbed sleep කියන්නේ කියන්නේ අපි නිින්ද නිදාගන්න සමහර සැරිසරේ ඇහැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට වෛද්‍යවරුන් හැලෙයිද අපිට මම වාට්ස්ඇප් කරගෙනකොට ඉතින් one call calls එනවා. ඒකත් අපි වැහැරෙනවා. නමුත් ඒක නෙමෙයි නිින්ද කියන්නේ. ඒක මේ නිින්ද හොඳ නිින්දක් අවශ්‍ය අඩු කාණේ පැය 5ක් 6ක නිින්දක් හොඳ ඒකට හේතුව මේ ඒ කාලය ඇතුළතදී අපේ මොළේ වර්ධනයක් වෙනවා. ඒ වගේම ඇති වෙන අපි හිතමු අපද්‍රව්‍ය. ඒක පිළිගලා අයින් කරන්න. ඒක ක්ලීනින් ටයිම් එකක් ඕනේ හැමතැනම. ඉතින් ඒ ක්ලීනින් ටයිම් තමයි ඊළඟට අපි කොහොමද මේ මනස අපි ස්ටිමියුලේට් කරන්නේ? මොකද උත්තේජනය කරන්නේ. මේ උත්තේජනය කරන්නේ විවිධ ක්‍රියාකාරකම් කරන අපි වයසට යනවා. එතකොට අපේ වයසත් එක්ක අපේ මොළයේ ක්‍රියාකාරක රස්සාවෙන් අපි විශ්‍රාම යනවා. එහෙම නැත්නම් වෙන හේතුවක් හින්දා රස්සාව කරන්න බැරි වෙනවා. හරි අපි සමාජයේ අපි කරගෙන ඉන්න දේවල් අතර වෙනවා. ඒවට කියවලදී අපි පොඩ්ඩක් තනි වෙනවා. අපිට කරගන්න කියා ගන්න දෙයක් නැතුව ඉතින්දී මේ වගේ පසල්ස් එකෙන් අපි මොලේ උත්තේජනය කරනවා. ඒක පේන්ටිං වගේයක්. අපි කැමති දෙයක් වෙනවා. අපි කැමති දෙයක් වෙලා තෝරන්නේ අපි කැමති නම් පේන්ට් කරලා ඒක වෙනවා. මියුසික් කරන ඒ වගේ දේවල් නේද චෙස් ක්‍රීඩා වගේ මොලේ යූස් කරන ක්‍රීඩා සමහර වෙලාවට වීඩියෝ ගේම්ස් වලත් අත්‍යවම රෙකමෙන්ඩ් කරනවා ටිකක් වයස යනකොට කාර් රේසින් වගේ ගේම් එකක් කරන්න පුළුවන් කියන කාරණේ කර තව ඒ වගේ මනස උත්තේජනය වෙන ක්‍රියාකාරකම්. ඒත් එතනදී මොකද වෙන්නේ? අපේ මොලේ තියෙන අන්තර් සම්බන්ධය වෙන ස්නායු ඒ ස්නායු අතර තියෙන සම්බන්ධතාවය ඉතාම හොඳින් වැඩි වෙනවා. දැන් එහෙම නොකරන කෙනෙක්ගේ ඒ සිනැප්ස් එහෙම නැත්නම් ඒ සම්බන්ධතාවය ඉතාම අඩුයි. දැන් ඒක නෙවෙයි කිව්වා. ඒකට අවොයිඩන්ස් ඔෆ් ඇල්කොහොල්. දැන් මෙතන සමහර මගෙන් අහයි අපි පොට්ටක් මදපමණින් මත්පැන් පානය කිරීම හොඳද කියලා. ඒ වුණාට මේ මද ප්‍රමාණය කියන එක ගැන දැන් ඒ ගොඩක් කතා බහ තියෙනවා. එතනදී ඒකේ අලුත්ම රිසර්ච් වලින් කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය
තුන්වැනි මේ සියලු දේ භාවිතයෙන් අත්හරින්න. එතරම් මොළය සම්බන්ධව මම කතා කරන්නේ මොළයට ඒක එතරම් හොඳ නැහැ කියන එක.